තෙරුවන් සරණයි ආයිබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. හත ශ්‍රේණිය 8 වෙනි පාඩම. ඉතින් දුවේ පුතේ අපි බලමු. මේ පාඩමින් අපිට ඉගෙන ගන්නට තියෙන්නේ මොනවද කියලා. 8 වෙනි පාඩම. මම ආනන්ද බුදු හිමි උවටැනෙහි සිටි. කියන පාඩම තමයි ඉගෙන ගන්නට තියෙන්නේ. ඊට මුලින් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා නැති අයට දැනගන්නට අපි මතක් කරනවා අපි මේ සියලු පාඩම් ඔයාලට ඉදිරිපත් කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වුණොත් ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම ඉගෙන ගැනීම සඳහා අපේ නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. හොඳයි. එහෙමනම් අපි පාඩම සාකච්ඡා කරන්නට කෙටි සටහන් සාකච්ඡාව ආරම්භ කරමු. ආනන්ද තෙරුන් පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපිද සිටියේ. සුමන කියන නමින් කුමාරියෙක් විදිහට ඉපදිලා හිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සුමන කියන නමින් තමයි ඉපදිලා හිටියේ. සුමන කුමරුගේ පියා වුණේ දඹදිව හංසවතී නුවර නන්ද කියන රජතුමා. දඹදිව හංසවතී නුවර නන්ද රජතුමා තමයි සුමන කුමාරයාගේ පියතුමා. සුමන කුමරුට පියා විසින් වරයක් ඉල්ලීමට ප්‍රකාශ කරන ලද්දේ බෝග නගරයේ තිබුණ සතුරු පියක් දුරු කරපු අවස්ථාවේ. බෝග නගරයේ තිබුණු සතුරු පියක් දුරු කරපු අවස්ථාවේ තමයි සුමන කුමරුගේ පියා සුමන කුමරුට වරයක් ඉල්ලන්නට කියලා ප්‍රකාශ කරන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුමන කුමරුට උපස්ථායක තනතුර ලබා ගැනීම සඳහා පිරිය යුතු යැයි දැක් වූ ගුණධර්ම වන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමකට උපස්ථායක තනතුර පිරිනමනවා දකිනවා මේ සුමන කුමාරයා. ඒ වෙලාවේදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සමීපයේදී මේ සුමන කුමාරයාත් අනාගතයේදී උපස්ථායක තනතුරක් ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා කරන බව ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී ඒ සඳහා දානාදී පාරමිතා සම්පූර්ණ කළ යුතු බවයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුමන කුමාරයාට කියා සිටියේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද කුමරු උපන්නේ. ආනන්ද කුමාරයා විදිහට ඉපදුනේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමන කුමාරයා විදිහට හිටපු කුමාරයා. ඉතින් මේ ආනන්ද කුමරු ඉපදුනේ කිඹුල්වත් නුවර සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙකු වෙච්ච අමිතෝදන රජතුමාගේ පුතෙක් හැටියට. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද කියන නමින් තමයි ඉපදුනේ. ආනන්ද කුමාරයා ඉපදුනේ කොහෙද? කිඹුල්වත් නුවර. කාගේ පුතා විදිහටද? සුද්ධෝදන රජතුමාට හිටිය සහෝදරයෙක් අමිතෝදන කියලා. මේ අමිතෝදන රජතුමාගේ පුතෙක් විදිහට තමයි ආනන්ද කුමාරයා ඉපදුනේ. ආනන්ද කුමරු උපන් දිනේ ඉපදුණු තවත් කුමාරයෙක් තමයි අපේ බෝධිසත්වයින් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා. ආනන්ද කුමරු පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ බුදුබවට පත්ව පළමු වරට කිඹුල්වත් නුවරට වැඩම කරපු අවස්ථාවේදී. පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමාගේ ආරාධනාව අනුවයි කිඹුල්වත් නුවරට වැඩම කළේ. ඒ කිඹුල්වත් නුවරට වැඩම කරලා අනුපිය කියන අඹවනේ තමයි වැඩ හිටියේ. මේ අනුපිය කියන අඹවනේ වැඩ ඉන්න වෙලාවේ තමයි ආනන්ද කුමාරයා, එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුව බවට පත් වුණේ. ආනන්ද හාමුදුරුව පැවිදි වුණේ. අනුපිය අඹ උයනේදී පැවිදි වූ කරණවෑමියා සහ සාක්‍ය කුමාරවරුන් 5 දෙනෙක් හිටියා. කරණවෑමි තමයි උපාලි කියන කරණවෑමියා. ආනන්ද, බද්දිය, අනුරුද්ධ, කිම්බිල, දේවදත්ත කියන සාක්‍ය කුමාරවරු ටිකත් පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ අනුපිය කියන අඹවනේ වැඩ ඉන්න වෙලාවේ. ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක පැවිදි වෙච්ච අනිත් කට්ටිය කවුද කියලා සමහර විට විභාගවලදී අපෙන් අහනවා. පද්දිය, අනුරුද්ධ, බගු, කිම්බිල, දේවදත්ත කියන කුමාරවරු. ආනන්ද තෙරුන් වහන්සේ සමග පැවිදි වෙච්ච කරණවෑමියා කවුද කියලාත් අහන්න පුළුවන්. උපාලි කියන කරණවෑමියා. උපාලි කියන කරණවෑමියා උපාලි මහරහතන් වහන්සේට බවට පත් උනේ මේ කරණවෑමියා.
අවසානයේදී උපාලි මහරහතන් වහන්සේ බවට පත් වෙලා විනේදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරත් ලබා ගත්තා. ආනන්ද තෙරුන් සෝවාන් වුණේ පුන්නමන්තානි පුත්ත තෙරුන් වහන්සේගෙන් බණ අහලා. ඉතාමත් විචිත්‍ර විදිහට ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේ නමක් තමයි පුන්නමන්තානි පුත්ත තෙරුන් වහන්සේ. උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා තමයි ආනන්ද තෙරුන් වහන්සේ සෝවාන් තත්ත්වයට පත් වුනේ. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ අග්‍රපස්ථායක තනතුරට බුදුරජාණන් වහන්සේ පත් කරගත්තා. උන්වහන්සේ අග්‍රපස්ථායක තනතුරට පත් වෙන්න කලින් තවත් පිරිසක් එක එක අවස්ථාවන් වල తాවකාලිකව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. ඒ තමයි නාගසමාල, නාගිත, උපවාන, සුනක්කත්ත, සාගත, චුන්ද, රාධ, මේඝිය කියන හාමුදුරුවන් වහන්සේලා. නාගසමාල, නාගිත, උපවාන, සුනක්කත්ත, සාගත, චුන්ද, රාධ, මේඝිය කියන තෙරුන් වහන්සේලා. 11 වෙනි අංකය. ආනන්ද තෙරුන්ගේ ප්‍රතික්ෂේප කරුණු 4. ආනන්ද තෙරුන් වහන්සේට උපස්ථායක තනතුර ලබා දෙන අවස්ථාවේදී ආනන්ද තෙරුන් වහන්සේ කරුණු 4ක් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම කරුණු 4ක් ඉල්ලා සිටියා. ප්‍රතික්ෂේප කරුණු 4යි වර 4යි. මොනවද බලමු අපි ප්‍රතික්ෂේප කරුණු 4. බුදුරජාණන් වහන්සේට ලැබෙන සිවුරු මට නොදෙනු මැනවි කියන පළවෙනි ප්‍රතික්ෂේප කාරණේ. බුදුරජාණන් වහන්සේට ලැබෙන ප්‍රණීත දාන මට නොදෙනු මැනවි කියන එක තමයි දෙවැනි ප්‍රතික්ෂේප කාරණේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කුටියේ එකට වාසය කරන්නට මට ඉඩ නොදෙනු මැනවි කියන එක තමයි තුන්වෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේට ලැබෙන ආරාධනා වලට මා කැඳවාගෙන නොවඩිනු මැනවි හතරවෙනි ප්‍රතික්ෂේප කාරණාව. ඉල්ලා සිටි වර 4 මා බාරගත් ආරාධනා වලට තථාගතයන් වහන්සේ වැඩමවන්නට ඕන. නොයෙක් රටවලින් තථාගතයන් වහන්සේ දකින්න එන අය කැඳවාගෙන එන්න මට ඉඩ තියෙන්නට ඕන කියන වරය. තුන්වෙනි වරය තමයි මට සැකයක් ඇති වූ ඕනෑම වෙලාවක ඔබ වහන්සේ හමු වෙලා කතා කරන්න අවසර තියෙන්න ඕන කියන එක. හතරවෙනි කාරණය, හතරවෙනි වරය මා නැති තැන වදාළ දහම් කරුණු එලෙසින්ම මට දේශනා කරන්නත් ඕනෑ කියන ඉල්ලීම. හොඳයි, ඊළඟට 13 වෙනි අංකය. 13 වෙනි අංකය බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර, සිහි කල්පනා ඇති භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර, අවබෝධ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර, ධෛර්ය සම්පන්න භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර, ධර්ම භාණ්ඩාගාරික තනතුර කියන මේ සියලුම තනතුරු ආනන්ද තෙරුන් වහන්සේට ලැබිලා තිබුණු තනතුරු. බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා අතරාග තනතුර, සිහි කල්පනා ඇති භික්ෂුන් වහන්සේලා අතරාග තනතුර, අවබෝධ ශක්තිය ඇති භික්ෂුන් වහන්සේලා අතරාග තනතුර, ධෛර්ය සම්පන්න භික්ෂුන් වහන්සේලා අතරාග තනතුර, ධර්ම භාණ්ඩාගාරික තනතුර කියන තනතුරු. ඉතින් එක්තරා අවස්ථාවකදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කර්ම වාක්‍යයක් විනය කර්මයක් කරන වෙලාවකදී කර්ම වාක්‍යයක් ප්‍රකාශ කරන්නට කියලා කර්ම වාක්‍යයක් ප්‍රකාශ කරන්නට පැමිණෙන්න කියලා පණිවිඩයක් ආනන්ද තෙරුන් වහන්සේ අතේ යවනවා. ආනන්ද තෙරුන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නම කියන්න අකමැති වීමෙන් ඒ වෙලාවේදී අකමැති වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද තෙරුන් ආනන්ද හාමුදුරුවන් වහන්සේට කර්ම වාක්‍යයක් කීම හා සම්බන්ධ පණිවිඩයක් දැනුම් දෙන්නට මතක් කරනවා. ඉතින් ඒ වෙලාවේදී මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේගේ නම ප්‍රකාශ කරන්න ආනන්ද හාමුදුරුව අකමැති වෙලා තියෙනවා. ඒ සිදුවීමෙන් ආනන්ද තෙරුන් වහන්සේගේ අසීමිත වූ ගුරු ගෞරවය ගැන කියවෙනවා. 15 වෙනි අංකය ජේතවනයේ අසල ආනන්ද බෝධිය රෝපණය කිරීම සම්බන්ධ විශේෂ තොරතුරු. ආනන්ද බෝධිය ආනන්ද තෙරුන් වහන්සේ මුල් වෙලා රෝපණය කරපු බෝධියක් නිසා ආනන්ද බෝධිය කියලා තමයි හඳුන්වන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා ආනන්ද බෝධිය රෝපණය කිරීම සම්බන්ධ තොරතුරු ඉතා වැදගත්. ආනන්ද තෙරුන් වහන්සේගේ චරිතය ගැන ඉගෙන ගන්නකොට. ඉතින් සාන්තිනායකයානෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැති දිනවලට විහාරස්ථානයට ගොඩක් සදහැවත් අය එනවා. ඉතින් ඒ පැමිණෙන අය බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ වැඩම කරලා ඉන්නවා දැක්කට පස්සේ ධර්මචාරිකාවේ වැඩම කරලා කියලා දැනගත්තම හරිම ශෝකයට පත් වෙනවා.
දුකට කනගාටුවට පත් වෙනවා. ගොඩක් දුර ඈත ඉඳලා ඉන සමහර අය ඉන්නවනේ. ඉතින් ඒ අයට ගොඩක් දුකයි බුදුරජාණන් වහන්සේ බැහැ දෙක ගන්නට බැරි වෙනකොට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවට පාරිභෝගික වස්තුවක් විදිහට තමයි මේ බෝධීන් වහන්සේ නමක් ජේතවනාරාමයේ අසල රෝපණය කරන්නට කටයුතු කරන්නේ. ආනන්ද බෝධිය එහෙනම් පාරිභෝගික පූජා වස්තුවක් විදිහට තමයි රෝපණය කරලා තියෙන්නේ. අනේ පිරිසිටුතුමාගේ ඉල්ලීමක් අනුවයි ආනන්ද බෝධිය රෝපණය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අනුමැතිය ඇතිව මේ බෝධි රෝපණය බෝධින් වහන්සේ රෝපණය කරලා තියෙනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩමවාගෙනල්ලා ජේතවනාරාමයේ අසල රෝපණය කරලා තියෙන්නේ. එහෙමනම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩමවාගෙන තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ ලවා. හොඳයි, ආනන්ද බෝධිය ගැන මේ විදිහේ විශේෂ තොරතුරු තියෙනවා. පැවිද්ද අපේක්ෂාවෙන් කායික මානසික පීඩාවෙන් පැමිණි බුද්ධ මාතාව ඇතුළු පිරිසට කාන්තා පැවිද්ද ලබා දුන්නේ. බුද්ධ මාතා කියලා කියන්නේ ප්‍රජාපති දේවිය. ඉතින් ඒ බුද්ධ මාතාව ප්‍රධාන කාන්තාවන්ට පැවිද්ද ලබා දීම සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළේ අපේ ආනන්ද තෙරුන් වහන්සේ. ආනන්ද තෙරුන් වහන්සේගේ ඉල්ලීම අනුව විශාලා මහනුවර කෝඨාගාර ශාලාවේදී තමයි භික්ෂුණීන් වහන්සේලාට කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නේ. ආනන්ද තෙරුන් උපස්ථායකවරයෙකු ලෙස සිදු කළ කටයුතු මොනවද? බුදුරජාණන් වහන්සේට සිසිල් පැන්, උණු පැන්, දැහැටි දඬු පිළිගැන්වූ හැටි පිළිගැන්වීම බුදුරජාණන් වහන්සේට සිසිල් පැන්, උණු පැන්, දැහැටි දඬු ආදිය පිළිගන්වන්නට යෙදුනා ආනන්ද තෙරුන් වහන්සේ උපස්ථායක තනතුර ක්‍රියාත්මක කරද්දී. ආරක්ෂාවට රැක් කල පහන් රැගෙන කුටියාවට සෝදිසි කරනවා. කිහිප වතාවක්ම ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ සැතපිලා ඉන්න කුටිය වටේ ගමන් කරමින් ආරක්ෂාව සපේනවා. නාලාගිරියතා ආවිට උන්වහන්සේ බේරා ගැනීමට බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට පැමිණුණා. වේරංජාවේ වස් කාලය ගත කළ කාලයේ කැඳපත් සකස් කරලා බුදුරජාණන් වහන්සේට ලබා දුන්නේ ආනන්ද තෙරුන් වහන්සේ උපස්ථායක වරේක් විදිහට. ඉතින් ආනන්ද තෙරුන්ගේද සහභාගීත්වය ඇතිව සිද්ධ වෙච්ච සාසනික සිදුවීම් කිහිපයක් තියෙනවා. චින්චි මානවිකා, අක්කෝසක බමුණා ආදී අය දොස් පැවරූ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ළඟටම වෙලා හිටපු හාමුදුරුව තමයි ආනන්ද හාමුදුරුව. රෝගී වූ පූතිගත්ත තිස්ස හිමියන්ට උවටැන් කරන අවස්ථාවේදී පැන් සකස් කරලා දීම සිද්ධ කරන්නේත් ආනන්ද හාමුදුරුව. සුනීත සෝපාකාදී අසරණයන්ට පිහිට වෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සමීපයේ හිටියේ ආනන්ද හාමුදුරුව. පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා ආදී අසරණ කාන්තාවන්ට පිහිට වෙනකොටත් බුදුරජාණන් වහන්සේ සමීපයේ හිටියේ ආනන්ද හාමුදුරුව. විශාලා මහනුවර තුන්බිය දුරු කිරීමට රතන සූත්‍රයේ දේශනා කළෙත් ආනන්ද හාමුදුරුව. රතන සූත්‍ර දේශනාව දේශනා කරමින් විශාලා මහනුවර හැමතැනම පිරිත් පැන් ඉසින්නට යෙදුනේ ආනන්ද හාමුදුරුව. ආනන්ද තෙරුන් අග්‍රෝපස්ථායක තනතුර දැරූ වර්ෂ ගණන කීයද කියලා අහනවා. අවුරුදු 25ක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව දැන ආනන්ද තෙරුන් දුක් වෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි ආනන්ද හාමුදුරුවන් වහන්සේට අවවාද ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ අවවාදේ අපි එකවතාවක් කියවමු. ආනන්ද, ඔබ ශෝක වන්නට එපා, හඬන්නත් එපා. මම කලින්ම මතක් කළා නේද ප්‍රියමනාප වස්තු වලින් වෙන් වෙන්න සිදු වෙන බව. ඇති වූ හැම දෙයක්ම කැඩෙන විඳෙන නැති වෙන බව. ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිදු වෙන බව. ඒවා එහෙම නොවේවා කීවත් එම පැතුම් කවදාවත් ඉටුවන්නේ නැහැ. ආනන්ද, ඔබ බොහෝ පින් කළ කෙනෙක්. ඔබ ඉක්මනින්ම රහත් වෙනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද තෙරුන් ළඟ පැවති ආදර්ශ ආශ්චර්ය අද්භූත ධර්ම හතරක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සතුව තිබුණු මේ
ආශ්චර්ය අද්භූත වූ කරුණු හතර දේශනා කරලා තියෙනවා. මොනවද ඒ කරුණු හතර? ආනන්ද දුටු විගසම පහදිනවා. දුටු විගස පැහැදීම ඇතිවීම. කතා බහ කළාම ඊටත් වඩා පහදිනවා. ධර්මයේ දේශනා කළාම තව තවත් අහන්න හිතෙනවා. ඊළඟට ආනන්ද නිහඬව හිටියොත් ඒකටත් පහදිනවා. නිහඬව හිටියොත් ඒකටත් පහදිනවා කියන කරුණු හතර. දුටු විගස පහදිනවා. කතා බහ කළාම ඊටත් වඩා පහදිනවා. ධර්මයේ දේශනා කළාම තවත් අහගෙන ඉන්න හිතෙනවා. නිහඬව හිටියොත් ඒකටත් පහදිනවා කියන කරුණු හතර. ආනන්ද තෙරුන් රහත් තුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් සම්පූර්ණ වෙන දවසේ ප්‍රථම ධර්ම සංගායනාවට පළවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තෙමසක් සම්පූර්ණ වෙනකොට තමයි ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් උනේ. පළවෙනි ධර්ම සංගායනාවට පෙර දවසේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ධර්මය ගැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කරුණු විමසනකොට සියලුම සූත්‍ර දේශනාවන් ඉදිරිපත් කළේ ආනන්ද මහරහතන් වහන්සේ. ඒවන් මේ සුතං ආදී වශයෙන් සියලු සූත්‍ර දේශනාවල ඇති කොටස දක්වලා තියෙන්නේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව වෙලාවේදී. ආනන්ද තෙරුන්ගේ ආයු කාලය අවුරුදු 120යි. තිරන් තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං යන්නේහි අර්ථය. ආනන්ද තෙරුන් වහන්සේගේ එකම ප්‍රාර්ථනාව උනේ චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය පවතිවා කියන එක. ඉතින් ඒකේ අර්ථය තමයි සම්බුද්ධ ශාසනය බොහෝ කල පවතිවා ලෝකයේ තුල පවතිවා කියන ප්‍රාර්ථනාව. අනද හිමියන් සතුව තිබුණු එහෙම නැත්නම් ආනන්ද තෙරුන් වහන්සේගේ චරිතයෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශ කිහිපයකුත් අපිට කතා කරන්න පුළුවන්. අසීමිත ගුරු ගෞරවය, තනතුරක් ලබා ගැනීමේදී එය ගෞරවාන්විතව ලබා ගැනීම, තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම, ලැබුණු තනතුරේ ගෞරවය අකුරටම ආරක්ෂා කිරීම, වෙහෙස මහන්සිය නොබලා සේවය සඳහා කැපවීම කියන ආදර්ශ ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපිට ලබා ගන්නට පුළුවන් ආදර්ශ. හොඳයි, පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි ඒ සාකච්ඡා කළේ 7 ශ්‍රේණියේ 8 වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් 7 ශ්‍රේණියේ ඊළඟ පාඩමත් මේ විදිහට ඉක්මනටම සාකච්ඡා කරමු. එහෙමනම් දුවේ පුතේ, හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.